සුබ දවසක් කියලා පිළිගන්නවා යාළුවනේ. ඔයාලන්ට මතක ඇති අපි කලිනුත් වීඩියෝ වගේක් කරහා මෙහෙට අවිල් මෙහෙ එන්න කලින් මොනවද කරන්න ඕනේ ඊට අමතර සීවියක් හදාගන්නේ කොහොමද කියලා ඉවරලා. ඉතින් දැන් අපි මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙට ආවට පස්සේ විශේෂයෙන්ම කරන්න ඕන දේවල් ටික. ඒ කියන්නේ මේන්ලි ඔයාලන්ට කරන්න ඕන දේවල් ටික තමයි අපි මේකෙන් කියන්න යන්නේ. ඉතින් මේකේ මම මේ කරුණු වගේ පළගස්සලා තිනවා. මම ඒව ටික එකින් එක ඔයාලන්ට පැහැදිලි කරගෙන යන්නම්. මුලින්ම හැම වෙලේම මතක තියාගන්න ඔයගොල්ලෝ ඉන්නේ මෙහෙට දවස් 90කට. මේ දවස් 90 එක දවසක්වත් එක පැයක්වත් එක විනාඩියක්වත් නාස්ති කරන්න එපා. මොකද මේ දවස් 90 ගෙවන්නේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ සල්ලි වලින් ඔයගොල්ලෝ මෙහෙට එන්නේ. රුපියලක්වත් නාස්ති කරන්න එපා කියන එක තමයි මම මෙතනින් පැහැදිලි කරන්නේ. ඊට අමතරව මෙහෙට ආපු ගාම මුලින්ම ඔයගොල්ලන්ට මොකද්ද කරන්න තියෙන්නේ? සිම් එකක් ගන්න. සිම් එකක් ගන්න එකේ හේතුවක් තියෙනවා. මොකද ලංකාවේ ඔකල CV එකට ඇඩ් කරලා නම් තියෙන ලංකා නම්බර එක කරුණාකර ඒක අයින් කරලා ඔගොල්ලෝ ගන්න SIM කාඩ් එකේ නම්බර එක ඒකට දාගන්න. ඊට අමතරව SIM කාඩ් එක ගත්තයින් පස්සේ ඒකට يعني පොඩි ගාණක් හරි සාමාන්‍ය ගාණක් ටොප් අප් කරලා තියාගන්න. මොකද ඒකට තමයි ඊට පස්සේ ඔගොල්ලෝ CV එහෙම එහෙට මෙහෙට අප්ලෝඩ් කරා නම් කාඩ් රිසීව් එක දුන්නා නම් ඒගොල්ලෝ කතා කරන්නේ ඒ නම්බරේට. ඊට පස්සේ ඒ නම්බරේ ඔයගොල්ලන් මිස් වෙලා තිනවනා නම් ආයේ කෝල් බෑක් කරන්නත් ඕන වෙන්නේ. ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ සල්ලි තියෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ ෆෝන් එක පොඩ්ඩක් ටොප් අප් කරලා තියාගන්න. ඊට අමතරව හොඳ ඊමේල් ID එකක් පාවිච්චි කරන්න. හොඳ ඊමේල් ID එකක් කියන්නේ මම අදහස් කරේ ඔය සමහර අය මොනවාද ප්‍රින්ස්ලා රොක්ස්ලා ඒ වගේ يعني මෝඩ ආතල් දෙන ID ද හදාගෙන තිනවා. ඒ වගේ ID තියනවා නම් ඉතින් මොනවාද ඒක අයින් කරලා හොඳ ඊමේල් ID එකක් හදාගෙන ඉන්න. මගේ පොඩි මොනවාද අදහසක් තියෙනවා මේ විදිහට ඔයගොල්ලෝ කරන් ආවොත් හොඳයි. ඒ කියන්නේ මෙහෙට ඇවිල්ලා ඒ කියන්නේ වා ඩුබයි ඒ කියන්නේ ජොබ් වලටම වෙනම ID එකක් හදලා තියාගන්න. එතකොට ඒක තනිකරම ක්ලීන්. ඔයගොල්ලන් පර්සනල් වැඩ වලට වෙන ID ටිකක් තියාගන්න. මේකට මේ ජොබ් වලට තියෙන එකට එකම ID එක පාවිච්චි කරන්න හැමතැනටම. එතකොට ඔයගොල්ලෝ දන්නා මේකට එන හැම මොනවාද ඊමේල් එකක්ම ජොබ් හා සම්බන්ධ වෙන ඊමේල් ID ඊමේල් තමයි තියෙන්නේ. ඒකින්ද ඔයගොල්ලන් පර්සනල් ලයිෆ් එකයි මේ ජොබ් වලට එන ID මොනවාද ඊමේල් වල ඔයගොල්ලෝ පටලවා ගන්න නැහැ. හරිද? ඊට පස්සේ ඇවිල්ලා කරන්න ඕන එකම දේ තමයි මෙහෙට ඇවිල්ලා මොනවාද apps වගේක් තියෙනවා. ඒ කියන්නේ මේ jobs app වගේ තියෙනවා Dubi Cell, LinkedIn, ඊට අමතර Glassdoor ඔය වගේ කීනේවල register වෙන්න. register වෙන්න කියන්නේ ඒක අතර තියෙන මම කලින් කිව්වා වගේ අර මේ Princess Rocks කියන ID එහෙම දාන්න එපා. තමන්ගේ නමින් ඊට පස්සේ උපන් දිනේ දාලි වරලා ඒ විදිහට professional විදිහට නමක් තියලි වරලා හොඳ ID එකක් හදාගන්න. තව එකක් මෙහෙ මම දැක්ක Facebook page එකක් තියෙනවා Jobs for Sri Lankan කියලා. ඒගොල්ලොත් ඒ කියන්නේ ගොඩක් අය උදව් කරනවා මෙහෙ ඒ කියන්නේ visit visa හරි එහෙම ඇවිල්ලා ඉන්න අයට සෑහෙන help එකක් දෙනවා. එතන අනික මොනවාද comment section වලින් ගොඩක් අය උදව් කරනවා මම දැකලා තියෙනවා. මමත් ඒක පොඩ්ඩක් follow කරා. ඒකත් හෙනම හොඳයි. ඊට අමතරව මේ දේ ගැන නම් ඔයගොල්ලන්ට කියන්නම තියෙනවා. මොකද මෙහෙට ආවෙන් පස්සේ ඔයගොල්ලන්ට හම් වෙනවා ඔය මොනවාද job money වලට කියලිවරලා මම රස්සාවල්ට මම දාලා දෙන්නම් කියලා ජොබ් මණ ඉල්ලන කට්ටිය ඉන්නවා අයියලා අක්කලා ඉන්නවා වැඳලා කියන්නේ ඒගොල්ලන් නම් හවු වෙන්න එපා. ඒගොල්ලෝ කියන්නේ මගේ පැත්තෙන් ඒගොල්ලෝ මහා කියන්නේ මේ රටට මහා සාප ලැබිච්ච කට්ටියක්. මොකද අසරණ වෙලා කවුරුරි ආපුවම ඒගොල්ලෝ බලන් ඉන්නේ ඒගොල්ලන්ගේ මොකක් හරි සල්ලි ටික හුරං කාගෙන ඉවරලා ඒගොල්ලන්ගෙන් ජීවත් වෙන්න. ඒකින්ද ඔයගොල්ලෝ මොනවාද එනවා නම් ජොබ් මණ දෙන්න බලාගෙන ඉන්න එපා. ඒගොල්ල ජොබ් මනී කියලා ගොඩාක් අය කරන්නේ මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන වංචා කරන එක තමයි වෙන්නේ. 80%ක් 90%ක් මට මොනවාද කතා මම අහලා තිනවා ගොඩක් අයගෙන් දුක් ගැන විලාහගෙන තිනවා. ඉතින් මොනවාද කියන්න තියෙන්නේ? හැබැයි මම මේක ගැන හොඳට ඉන් ඩීටේල් වීඩියෝ එකක් කරනවා. දැනට මම ඔයගලන්ට කියන්නේ ওই ජොබ් මනී වලට හවු වෙන්න එපා කියන එක. ඉතින් මොනවාද ඊළඟ පොයින්ට් එක ඇවිල්ලා ගොඩක් අය හිතන් යනවා මොනවාද මෙහෙට ඇවිල්ලා පොඩ්ඩක් ආතල් එක අරගෙන ෆන් එක ඉඳලි වරලා වටයක් ගහලා යාළුවොත් එක්ක මේ ඉන්න කියලා. මම නම් කියන්නේ ඉතින් ඒව ටික කරන්න කලින් මුලින්ම ජොබ් එකක් හොයාගෙන ඉන්න. ජොබ් එකක් හොයාගෙන ඉවරලා ෆස්ට් සැලරි එක හම්බුනායින් පස්සේ ඔයගලන්ට ඕන ආතල් එකක් ගන්න පුළුවන්. මොකද ඇත්තම කියනවා නම් සල්ලි තියෙනවා නම් මෙහෙ ඔයගලන්ට රජෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්. ඒක ඇත්තම කතාව. මෙහෙ සල්ලි වලට ඕනම දෙයක් කරන්න පුළුවන්. මේ තව දෙයක් තියෙනවා ලංකාවේ නම් එහෙම දැන් ගොඩක් කාපු බීපා ඒ කියන්නේ මොනවද සිගරට් අරක්කු ගහන අය ඉන්නවනම් මෙහෙට ආවෙන් පස්සේ ඒගොල්ලෝ හිතන මෙහෙ සිගරට් අරක්කු ගාන අඩුයි
අනික මට ස්ට්‍රෙස් එකක්වත් වැඩි. ඒකින සිගරට් එකක් මේ අරක්කු ටිකක් ගැහුවට එහෙම අවුලක් වෙන්නේ නැහැ. මගෙන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ උනාට මම කියන්නේ ඒ ඔයගොල්ලෝ සිගරට් ගන්න යන සල්ලි වියදමයි. ඊට අමතරව මොනවාද ඒ කාලේ ඕක නාස්ති නොකර ඒක ඔයා ජොබ් එකක් හොයාගන්න ඒ කාලෙත් ફોකස් කරා නම් ඔයාලා හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඊට අමතරව මෙහෙම දෙයක් තියෙනවා. දැන් පඩි හම්බෙලා කාලා බීලා අරක්කු එම සිගරට් බිව්වට මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එතනින් පස්සේ මම ඔයගොල්ලෝ ගැන හොයන්න දෙන්නේ නැහැ. ඒත් මට තියෙන එකම අමාරුව තමයි මට ඕනේ ලංකාවේ කෙනෙක් මං කැමති නැහැ දුක් විඳව දකින්න. ඒක ගැන ඒක හින්දායි මම මේ වීඩියෝ එක පුන පුනාම කියන්නේ කොහොම හරි කරලා හොඳ ජොබ් එකක් හොයාගන්න කියලා. ජොබ් එකක් හොයාගෙන සල්ලි හම්බුනායින් පස්සේ ඔයගොල්ලෝ කරන කිසි දෙයක් මට වැඩක් නැහැ. අනිවාර්යෙන් මම කැමති මගේ රටේ කෙනෙක් හොඳ ජොබ් එකක් කරලා හොඳ තැනක රජෙක් වගේ ඉන්නවට තමයි මම කැමති. ඒක හින්දා තමයි මම මේ වීඩියෝ එකේ හැම වෙලාවෙම කියන්නේ හොඳ ජොබ් එකක් හොයාගන්න කියලා. ඉතින් ඊට පස්සේ කරන දේවල් ඒක ඔයගොල්ලන්ගේ අතේ තියෙන්නේ. මට හම්බෙලා තිනවා සමහර අය, ඒ කියන්නේ කලින් හොඳට ආතල් අරගෙන වීදම් කරලා කාලා බීලා ඉඳලා පස්සේ අන්තිම දවස් ටික සල්ලි නැතුව මේ කන්න නැතුව මගෙන් සල්ලි දෙන අය මම දීලා තිනවා. එහෙමයි කියලා මට ඉතින් හැමෝටම සල්ලි දෙන්න තරම් මංගහවල් ලොකු වත්කමක් නැහැ. ඒකයි මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියන්න අදහස් කරන්නේ. ඔයගොල්ලෝ මේ විදිහට වෙන්න එපා කියලා තමයි මම මේ විදිහට කියන්න අදහස් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා ඉවරලා. එහෙම දෙයක් අනිවාර්යෙන් ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න. මගේ මොකක් හරි මග හැරුණා නම් ඒකටත් කමෙන්ට් එකක් දාලා මට කියන්න. එතකොට මට ඒ වැඩිය හදාගෙන ඉවරලා ඉදිරියට හොඳ වීඩියෝ ගේන්න පුළුවන්. එහෙනම් හැමදාම කියනවා වගේ තවත් හොඳ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු.